සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලා හැමෝටම. අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද ප්‍රොෆෙෂනල් විදිහට ප්‍රොපෝටෝ එකක බෑක්ග්‍රවුන්ඩ් එක ප්ලේ කරගන්න කියලා. හරි අපි වෙන කතා නැතුණු යම් ටියුටෝරියල්. මුලින්ම බෑක්ග්‍රවුන්ඩ් ලේයර් එක ක්ලික් කරනවා. ඊට පස්සේ කීබෝඩ් එකේ Ctrl + G වල නව ලේයර් එකක් ගන්න. ඊට පස්සේ ඒක රීනේම් කරගන්න ඔයාල කැමති විදිහට. මම මේක රීනේම් කරනවා. රීනේම් කියලම මගේ පාස්වර්ඩ් සඳහා. ඊට පස්සේ අපි රීනේම් කියලා රීනේම් කරගත්ත ලේයර් එක හයිඩ් කරගන්න. හයි ලයිකන්. ඊට පස්සේ බෑක්ග්‍රවුන්ඩ් ලේයර් එක ක්ලික් කරන්න ඕනේ අපි. ඊට පස්සේ සිලෙක්ට් කින් ක්ලික් කරලා සබ්ජෙක්ට් කියන එක ක්ලික් කරන්න. ඊතරම් මේක මම මේ ඔප්ෂන් එක තියෙන්නේ Photoshop version එක විතරයි. වලින් පරණ එකක් තියනවා නම් වෙන විදිහකට ෆොටෝ එක කට් කරගන්න පුළුවන්. අපි වෙන විදිහ හොඳට මගේ ලේයර් එක සබ්ජෙක්ට් මගේ ෆොටෝ එක හොඳට කට් කළා තියෙනවා. පොඩි පොඩි මිස්ටේක් විදිහට තියෙනවා. මම ඒකට quick selection tool තෝරලා පොඩ්ඩක් හදා ගන්නවා. ඊට පස්සේ සිලෙක්ට් ගිහිල්ලා මොඩිෆයි ගිහිල්ලා එක්ස්පෑන්ඩ් කරනවා. එක්ස්පෑන්ඩ් කියන එක ටික් කරනවා. ඇත්තටම මේක කරන්නේ ඇයි කියලා මම ඉස්සර කියලා දෙන්නම්. ඒක ඇත්තටම පහ වගේ තියලා කරන එක ගොඩක් හොඳයි. පහ වගේ තියලා ඕකේ කරන්න. ඊට පස්සේ එඩිට් ගිහිල්ලා කන්වර්ට් එවයා ෆිල්. අන්න ඒක ටික් කරන්න. ඒක උදේට පේන ඇති මේක AI එකෙන් එයාලට පුළුවන් විදිහට බැක්ග්‍රවුන්ඩ් එක හදනවා. ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් ඩුප්ලිකේට් ලේයර් එකකින් තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ක්ලික් කරද්දී සිල්ල ඕකේ දෙන්න. අපේ නයිටි හොඳට AI එකෙන් හදලා තියෙනවා. ඊට පස්සේ රීනේම් කියලා හයිඩ් කරලා තිබ්බ ලේයර් එක අන්හයිඩ් කරලා දාන්න. ඊට පස්සේ බැක්ග්‍රවුන්ඩ් කොපි ලේයර් එක බැක්ග්‍රවුන්ඩ් ලේයර් එකේ දෙකම හයිඩ් කරලා දාන්න. ඊටසේ රීනේම් කියන ලේයර් එක උඩ ක්ලික් කරලා ඒකට අලුත් ලේ මාස්ක් එකක් ඇඩ් කරන්න. ඊටපස්සේ ලේ මාස්ක් එක උඩ ක්ලික් කරලා ෆිල්ටර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අද ගිහිල්ලා මිනිමම් දෙන්න. ඔයාලට මතකයි කියලා මම එක්ස්පෑන්ඩ් කරගත්ත පුළුවන්. පහක් වගේ අන්නේ එක හදන්න තමයි මේ යන්නේ. මේක ඔයාලට පේන මේ ස්මූත් හදාගන්න පුළුවන් අර වැඩි කරපේ. වැඩි වෙලා තිබ්බේ ලේයර් අඩු වෙනවා. වැඩි කරන්නේ ADS එක. මම මේක දෙනවා 4.8ක් වගේ. ඔයාලා කැමති දාන විදිහට හදා ගන්නවා. අන්න පේන විදිහට වැඩිින් ටිප් ටික අඩු වෙලා එනවා. ඒක කරා. ඊටසේ ඔයාලට කරනවා පෙට්‍රෝන් ලේයර් එක. පෙට්‍රෝන් කොපි ලේයර් එකයි අන්හයිඩ් කරලා දාන්න. ඊට පස්සේ පෙට්‍රෝන් ලේයර් එක මවුස් එකේ ලෙෆ්ට් ක්ලික් කරලා කන්වර්ට් ටු ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන එක ක්ලික් කරනවා. ඊටසේ ඔයාලට ක්ලික් කරන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊට පස්සේ යනවා ෆිල්ටර් ගිහිල්ලා ඒ ගැරලි ගිහිල්ලා ටිල්ට් ෂිෆ්ට් කියන එක ක්ලික් කරන්න. ඊපස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේවා තියෙනවා. සමහර ප්‍රොෆෙෂනල් DSLR කැමරකින් මේවා ගැර ටික කරන හැටි උඩ ටික තමයි මම අපි එක තමයි හදාගන්න යන්නේ. ප්‍රොබ්ලර් වැඩි අඩු කරනවා මෙන්න මෙතනින්. තව දෙනක් තියෙනවා මම පෙන්නන්න. සමහර මේ ගාන වගේ හොඳයි කියලා මට හිතෙනවා. මම සිලෙක්ට් කරගන්නවා. මෙන්න මෙතන පුළුවන් අපිට ප්ලේ අඩු වැඩි කියලා ගන්න. දැන් පේන තව කඩේ ඉරක් වගේ එකක්. අන්න ඒක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් වුණා ඒ ප්ලේ එක පොඩ පාළියක් රටින්. මම එහෙම ඇදලා තියා ගන්නවා. ඒක තමයි වගේ ටිකල මට හිතෙනවා. පස්සේ ඔබ ක්ලික් කරනවා
ඉතස් වලට පේන ඇති හොඳට බැක්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා තියෙනවා. අපි ඩ්‍රෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එක මතක කරනවා ස්මාර්ට් ඔබ්ජෙක්ට් එක පේනවා. අපිට ඕන වෙලාව ඒක ඕන අයින් කරන්න පුළුවන් දාන්න පුළුවන්. අපිට ඒක එඩිට් කරගන්න ලේසි. ඒක තමයි අපි ඒක කරනවා ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන්නේ.